බුදු සරණයි. පින්වත් ඔබ සැමට පින්වත්නි, බෞද්ධයා ගුවන්විදුලියෙන් විසිරුවා හැරෙන දහම් මුතුවැල ධර්මදේශනා මාලාවේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන සතර සතිපට්ඨාන දේශනාව අරමුණු කරගෙන සිදු කෙරෙන ධර්මදේශනා මාලාවයි මෙලෙස ආරම්භ වන්නේ. ඇතුල් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ජයසේකරාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද රජවත්තේ වප්ප ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදැරිව එම විහාර පරිශ්‍රයේ ධර්ම මන්දිරයේ පටිගත කෙරෙන මෙම ධර්මදේශනා මාලාව බෞද්ධයා ගුවන්විදුලියෙන් විසිරුවා හැරීම සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ කොළඹට රාජගිරිය ලේක් පාර අංක 116 ලිපිනෙහි පදිංචි පින්වත් දීපලාල් විජයරත්න මැතිතුමන්, පින්වත් ඉමාලි ප්‍රියංජලා විජයරත්න මැතිණිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසයි. එසේනම් සාදු සිතින් ජීවිතාවබෝධය දකින්නට සද්ධර්මයෙන් බිඳක් මෙලෙස ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අති ගෞරවනීය විහාරාධිපති අනුනායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසර සද්ධර්ම ශ්‍රාවක දීපලාල් විජේරත්න මැතිතුමා ප්‍රධාන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සෑහෙන පිරිසක් සදී පැහැදී සූදානම් වෙන්නේ අදත් මේ පරම ගම්භීර වූ සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවකට සවන් දීම සඳහා. පින්නතුනි මේ ධර්ම දේශනා මාලාවේ අපි අන්තිමට සිදු කළ ධර්ම දේශනාවේදී දේශනාව නතර කරන්ට යෙදුනේ මේ භස්ස කියන වචනය විස්තර කිරීම තැනින්. භස්ස කියලා සඳහන් කළේ වචන එක එක පුද්ගලයා එක්ක සාකච්ඡා කරනකොට ඇතිවෙන වචන මේ භාවනාව දියුණු කරමින් නිමිත්ත සොයාගනිමින් යන පුද්ගලයාට මොනතරම් බලපෑම් කරනවද මේ ආශ්‍රය ගම වචන මේ දේවල් තමයි අපි සාකච්ඡා කරන්න යෙදුනේ. අපි එයින් කරුණු දෙකක් සාකච්ඡා කළා. ඉතුරු කරුණු පහ අද සාකච්ඡා කරමු කියලා එදා දේශනාව අවසානයේ අපි සඳහන් කළා.
අපි අද එතන ඉඳලා ධර්ම දේශනාව පටන් ගමු. මෙතන සඳහන් කරනවා මේ බස්ස කියන වචනය පැහැදිලි කරපු තැන. එමනම් ආශ්‍රය කළ යුතු පුද්ගලයා කවුද, නොකළ යුතු පුද්ගලයා කවුද කියන කාරණාව. එතනදී සඳහන් කරනවා මේ තිරච්චීන කතාවලට එළඹෙන්නේ නැති පුද්ගලයා ඇසුරු කරන්න බොහෝම වටිනවා. තිරච්චීන කතාවලට එළඹෙන්නේ නැති කෙනා කවුද? මේ තිරච්චීන කතාවලට එළඹෙන්නේ නැති කෙනා කියන්නේ අපි සඳහන් කරනවා දෙතිස් කතාවක් පිළිබඳව. දෙතිස් කතා සිල් සමාදන් වෙනකොට එහෙම මේ දෙතිස් කතාවෙන් වැළකෙන්න ඕනේ කියලා මේ කරුණු ඒ නිසා අපි දන්නවා මොනවද දෙතිස් කතා. එහෙනම් මේ තිරස්චීන කතා ගණයේ මේ දෙතිස් කතාව අන්තර්ගතයි. එහෙම නැත්නම් සතර අපායට ගමන් කරවනවා. සතර අපායට ගමන් කරවනවා. මේ දෙතිස් කතා වලින් පුද්ගලයා සතර අපායට ගමන් කරවන්න හේතු වෙනවා. එවන් කතා නිරර්ථක කතා කියලා සඳහන් කරනවා. ශීලාදී ගුණ සම්පන්න පුද්ගලයන් සමගම සාකච්ඡා කරන්නේ ඉතාම වටිනවා. ගුණ සම්පන්න අය එක්ක විතරයි සාකච්ඡා කරන්න කියලා සඳහන් කරන්නේ. යම් පුද්ගලයෙක් නිසා සමාධිගත වූ සිත තවත් ස්ථාවර වෙනවා නම් ඒ පුද්ගලයා එක්ක කතා කරන එක වටිනවා. එහෙම නැත්නම් සමාධිගත නො වූ සිත සමාධිගත වෙනවද? යම් පුද්ගලයෙක් නිසා තමාගේ සමාධිය ආරක්ෂා වෙනවා නම් ඒ පුද්ගලයා එක්ක කතා කරන එක වටිනවා. සමාධිගත නො වූ තමන්ගේ සිත සමාධිගත වෙනවා නම් යම් පුද්ගලයෙක් ඇසුරු කරනකොට සමාධිගත වෙලා නැති මගේ හිත සමාධිය කරා ගමන් කරනවා නම් ඒ පුද්ගලයා ඇසුරු කරන එකත් වටිනවා. ඒ නිසා සඳහන් කරනවා එහෙම නැතුව මේ තිරස්චීන කතා ආදී යුක්ත පුද්ගලයන් ඇසුරට නොයා යුතු බව. උදාහරණයක් හැටියට පින්නතේ සඳහන් කරනවා මෙවැනි පුද්ගලයෙක් ඇතුරු කිරීම නිසා මේ කූට පබ්බත වාසී ඒක පෙර නමකගේ සමාපත්තිය විනාශ වුණා කියලා. කොහොම පුද්ගලයෙක් ඇසුරු කරපු නිසාද? සීලාදී ගුණ ධර්ම අඩු මේ තිරස්චීන කතා වලින් යුක්ත පුද්ගලයෙක් ඇසුරු කරන්න ගියපු නිසා කූට පබ්බත වාසී ඒක පෙර නමකගේ සමාධිය බිඳිලා ගියා කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා භෝජනය. ඉන්නතනි මේ භාවනාවට කරදරයක් නොවන විදිහට භෝජනය ගන්න කියලා සඳහන් කරනවා. මේ රහත් බව හොයාගෙන යනකොට ඒ සඳහා වටිනා කරුණු කාරණා හරියට තියෙනවා. භාවනා කිරීම තුළින් විතරක්ම අනික් බාහිර කරුණු ගැන සැලකිල්ලක් නොදක්වා මේ ගමන කොහොමවත් ඉස්සරහට යන්න පුළුවන්කමක් නැහැ. දැන් අපි භාවනා කළාට වැඩක් නැහැනේ. මේ සීලාදී ගුණ නැති තිරස්චීන කතා කරන පුද්ගලයෝ ඇසුරු කරනවා නම් ප්‍රයෝජනයක් පෑන්න බැරුව යනවනේ. එහෙනම් භාවනාවෙන් විතරක්ම මේ වැඩේ කරන්න බෑ. අවට පරිසරය පිළිබඳවත් මනාව වූ අවබෝධයක් ඇති කරගන්න ඕනේ. එහෙනම් ඒ වාගේ තවත් එක කාරණාවක් තමයි මේ ආහාරය මොනෝ හරි දෙයක් වළඳලා සසරින් එතර යන්න බෑ කවදාවත්. මේ භාවනාව මුදුන්පත් කරන්න බෑ මොනවා හරි වළඳලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් කය පවතින්නේ ඕනේ. කොහොම හරි මේ කය නගා හිටව ගන්න පුළුවන් නම් මට මගේ කාර්යය යෙදෙන්න පුළුවන්. නමුත් මෙතනදී අපිට පැහැදිලි වෙනවා මොනවා හරි වළඳලා කය පවත්වලා හරියන්නේම නැති බව. එහෙනම් ඒ පුද්ගලයාගේ ශාරීරික යෝග්‍යතාවයට ගැළපෙන ඒ ආහාර වර්ගත් තියෙනවා. එනිසා මේ ආහාරය කියන කාරණාව මෙතනදී ඉතාම වටින තැනක් ගන්නවා. ඒ නිසා පින්නතනේ සුදුසු ආහාරය. ඉතින් කොහොමද අපි දැනගන්නේ අපිට සුදුසු ආහාර? ඉතින් මේක දැනගන්න අවිඥාලාභියකම තමයි ඉන්න වෙන්නේ. අවිඥාලාභියකම තමයි තෝරලා දෙන්න වෙන්නේ මෙන්න මේ ආහාරයයි ඔබට සුදුසු කියලා. එතකොට අපි එදා කතා කරුවා කල්යාණ මිත්‍රයෝ ගැන. එතකොට මේ නිවනට යන්න කල්යාණ මිත්‍රයෙක් හම්බ වුණා කියලා කියන්නේ හොඳ කල්යාණ මිත්‍රයෙක්. හරියට ඒකෙන් තුනෙන් එකක් සම්පූර්ණ වුණා වගේ වැඩක්. එනම් මේ අවිඥාලාභී කෙනෙකුට තමයි ආහාරයේ තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා ආහාරයත් හරි වටිනවා. අපේ බුදුරජාණන් වහන්සේ
මේ ජීවිතෙන්ම මාර්ගඵල ලබන්න තරම් පින් තිබිච්ච එක ස්වාමින් වහන්සේ නම. නමුත් ස්වාමින් වහන්සේට කණේ ආබාධයක් තිබුණා. මේ ආබාධයේ සුව නොවන නිසා ස්වාමින් වහන්සේට කවදාවත් භාවනාව මුදුන්පත් කරගන්න බැරුව යනවා. භාවනාව මුදුන්පත් කරගන්න බැරි නිසා ස්වාමින් වහන්සේගේ සසරින් එතර වීමේ කාර්ය සම්පූර්ණ කරගන්න බැරුව යනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් දැකලා ස්වාමින් වහන්සේ කැඳවලා උන්වහන්සේට පිඬුසිඟා යන්න වෙනම ප්‍රදේශයක් බුදුරජාණන් වහන්සේ විසින් නම් කළා. මෙන්න මේ ප්‍රදේශයට අද පිඬුසිඟා වඩින්ද එච්චරයි සඳහන් කරන්නේ. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව තියෙන ශ්‍රද්ධාව නිසා වෙනද වැඩිය ගමට නොයා උන්වහන්සේ ප්‍රදේශයට පිඬුසිඟා වැඩියාම දායක මහත්තයෙකුගෙන් ලැබෙනවා කකුළු මාංශ සහිත ආහාරයක්. ඒ ආහාරයේ වැළඳීමත් සමගම උන්වහන්සේගේ කණේ ආබාධය සුවපත් වෙනවා. සඳහන් කරනවා ස්වාමින් වහන්සේට මේ ග්‍රීෂ්ම කාලයේ කිරි කලගෙඩි හතකින් නෑවා වගේ උන්වහන්සේගේ ශරීරයට සුවයක් දැනුණා කියලා. මේ ස්වාමින් වහන්සේගේ ශරීරය බොහෝම උෂ්ණාධිකයි. ඒ උෂ්ණ අධික ශරීරයට මේ මාංශය බොහෝම ඖෂධයක් වගේ වුණා. කණේ ආබාධය එතනින්ම ඉවර වුණා. ස්වාමීන් වහන්සේ රහත් වුණා. මෙඩිකල් නොයා. එතකොට ගැළපෙන ආහාරය සුවය උදෙසා භාග්‍යතුන් වහන්සේ විසින් සොයලා දුන්න හැටි. අපි පින්නතුන් අහලා ඇති මේ මාතික මාතාව පිළිබඳව කාරණාව. භික්ෂුන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතේ වැඩියා. මේ මාතික මාතාව ඇතුළු පිරිස උන්වහන්සේලාට සිව්පසයෙන් හොඳට උපස්ථාන කළා. උපස්ථාන කරලා මේ මෑණියන් ස්වාමින් වහන්සේලාගෙන් ඇහුවා, මගේ ස්වාමින් වහන්සේලා මේ දිනවල මොකක් හරි භාවනාවක් වඩනවද කියලා ඇහුවා. ඔව් මෑණියනි, අපි භාවනාවක් වඩනවා. ස්වාමිනී, මේ භාවනාව ගිහි වූ අපට වඩන්න යෝග්‍ය නැද්ද, ගැළපෙන්නේ නැද්ද කියලා ඇහුවා. ඕන කෙනෙකුට වඩන්න මේ භාවනාව ගැළපෙනවා කියලා ප්‍රකාශ කළා. එහෙනම් ස්වාමීනි, අපිටත් ඒක කියලා දෙන්න කියලා ඉල්ලීමක් කරාම ස්වාමින් වහන්සේලා මේ භාවනාව මේ පිරිසට කියලා දුන්නා. මේ මෑණියන් මේ භාවනාව වඩලා නොබෝ දවසකින් අභිඥා ලබා ගත්තා. තාම කෙටි කාලයකින් සංසාරයෙන් එතෙර යන්න උතුම් වූ මාර්ගඵල අත්පත් කරගත්තා. ඒ තත්වයට පත්වෙච්ච මේ මෑණියෝ අභිඥාවෙන් බැලුවා, මගේ ආචාර්යයන් වහන්සේලා මේ භාවනාවෙන් කුමන ඵලයකට ඇවිල්ලාද ඉන්නේ, උන්වහන්සේලා සසරින් මිදිලාද ඉන්නේ කියලා. එක ස්වාමින් වහන්සේ නමක්වත් මාර්ගඵල ලැබලා නැහැ. නමුත් උන්වහන්සේලාගෙන් කර්මස්ථාන අරගත්ත මේ මෑණියෝ සංසාරයෙන් එතෙර යන තැනටම ආවා. ඒ වෙලාවේ කල්පනා කළා, උන්වහන්සේලාට මේ කාරණාව තවමත් ප්‍රමාදයි කියලා. අභිඥාවෙන් බලහම උන්වහන්සේලාට ලැබෙන ආහාරය ගැළපෙනවා මදි. කය පවත්වන්න කායික අවශ්‍යතාවන් වලට ලැබෙන ආහාරය ගැළපෙනවා මදි. අපි සියලු දෙනාගේම උපාදානස්කන්ධයේ මේ විදිහට පෙනුනට මේ එක එක කයවල් වලට අවශ්‍ය වෙන විවිධාකාරي ආහාරයි තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා සමහර ඇඟවල් වලට ඇඹුල් වැඩි ආහාර අවශ්‍යයි. සමහර කයවල් වලට ලුණු වැඩි ආහාර අවශ්‍යයි. සමහර කයවල් වලට ප්‍රනීත වැඩි ආහාර අවශ්‍යයි. ඉතින් ඒක අපිට තේරුම් ගන්න බැ අභිඥාලාභීකම බලලා තමයි ඒක කියන්න වෙන්නේ. හැබැයි අර මෑත් මාතික මාතාව මේ කාරණාව අභිඥාවෙන් බලලා මේ ස්වාමින් වහන්සේලාට ගැළපෙන විදිහේ ආහාර වලින් උපස්ථාන කළා. නබෝ දවසකින් ස්වාමින් වහන්සේලා සියලු දෙනා මාර්ගඵල ලැබුවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ මාතික මාතාව පිළිබඳව ස්තුති ගුණ වර්ණනා කර ස්වාමින් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව සඳහන් කරපු බව පැහැදිලි කරලා තියෙනවා. එනම් මේ භෝජනය කියන එකත් මේ මාර්ගය සම්පූර්ණ කරගන්න තවත් අත්‍යවශ්‍ය සාධකයක් හැටියට සඳහන් කරලා තියෙනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා, බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානය නිසා සමහර කෙනෙකුට
ඉතාම සීතල ප්‍රදේශයක්. සීතල ප්‍රදේශයක භාවනාව වඩන්න සුදුසු නැති බව දේශනා කළා කියලා. කෙනෙක් භාවනා වඩන්න සීතල ප්‍රදේශයකට යනවා. නමුත් ඒ කය සෙම අධික කයක් වෙන්න පුළුවන්. මේ පුද්ගලයාට කවදාවත් මේ සීතල ප්‍රදේශයට වෙලා මේ භාවනාව මුදුපත් කරන්න වෙන්නේ නැහැ. උෂ්ණාධික කෙනෙකුට උෂ්ණ ප්‍රදේශයකට වෙලා ඒක සම්පූර්ණ කරන්න වෙන්නේ නැහැ. ඉතාම කර්කශ ප්‍රදේශයකට ගිහිල්ලා මේ වැඩේ මම කරගන්නවා කියලා කල්පනා කරලා මේ නාණ්ඩ සහ බීමටවත් ජලය නැති ප්‍රදේශයක මේ වැඩේ සම්පූර්ණ කරන්න ලැබෙන්නේත් නැහැ කවදාවත්. ඒ නිසා තම තමන්ට යෝග්‍ය ප්‍රදේශ හඳුනා ගන්න අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට පිළිදෙන මේ ඉරියාපතය. ඊළඟ කාරණාව ඉරියාපතය. මොකද්ද එතකොට ඉරියාපතය කියලා කියන්නේ? මේ ඉරියව් පැවැත්වීම කොහොම සුදුසුද කියන කාරණාව. කෙනෙකුට සක්මන සුදුසුයි. භාවනාවට කෙනෙකුට සක්මන සුදුසුයි. අරහත්ත්වයට දක්වා ගමන් කරන්න මේ සක්මන පාවිච්චි කරන්න පුළුවන්. ආනන්ද ස්වාමීන් වහන්සේ පාවිච්චි කළේ භාවිතා කළේ සක්මන. සෝන කෝලිවිස ස්වාමීන් වහන්සේ භාවිතා කළේ මුලින්ම සක්මන. අනුරුද්ධ මහරහතන් වහන්සේ භාවිතා කළේ සක්මනත් ඉඳගෙන සිටීමත් කියන මේ ඉරියව් දෙක විතරයි. එනම් මේ ඉරියව් පැවැත්වීම පිළිබඳව සඳහන් කරනකොට කෙනෙකුට සක්මන හිටගෙන සිටීම හොඳට ගැලපුණා. තවත් කෙනෙකුට ඉඳගෙන සිටීම ගැලපුණා. තවත් කෙනෙකුට භාවනාව දිගා වෙලා හාන්සි වෙලා සම්පූර්ණ කරන්නත් පුළුවන් වෙයි. සතර ඉරියව්වෙම වඩන්න පුළුවන් භාවනා තියෙනවානේ. ඉඳගෙන සිටීම, සිටගෙන සිටීම, සක්මන, නිදා ගැනීම, මේ ක්‍රම හතරෙන්ම වඩන්න පුළුවන් භාවනා ක්‍රම තියෙනවා. ඉතින් මෙවගෙන් ඒ පුජ්‍යලයට ගැළපෙන භාවනා ක්‍රමයක් ඉරියව්වක් පාවිච්චි කරන්න පුළුවන්. මේ සතර ඉරියව්ව පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මෙතන පැහැදිලි කරනවා හැබැයි ආනාපාන සතිය වඩන්න බෑ. වෙනත් භාවනා ක්‍රම තියෙනවා සතර ඉරියව්වෙන් වඩන්න. ආනාපාන සතියට සූදානම් වෙනවා නම් යමෙක් හරියටම බද්ධ පරියංකය හෝ අර්ධ පරියංකය, කාන්තාවක් නම් අර්ධ පරියංකය, හිරිමි කෙනෙක් නම් බද්ධ පරියංකයම ඒ සඳහා යොදාගත යුතුමයි. මේ අනික්‍රම වලින් ආනාපාන සතිය දිනු කරන්න සූදානම් වෙනවා නම් ඒක කවදාවත් වෙන්නේ නැති වැඩක්. ඒ නිසා මේ භාවනා ක්‍රම අතර තියෙන සුවිශේෂීම භාවනාව වඩන්න තියෙන්නේ මේ පරියංක ක්‍රමයේ තුල විතරයි. නමුත් අනික් ඉරියව් පාවිච්චි කරලා මේ නිර්වාණය හොයාගන්න බැරිකමක් නැහැ. නමුත් මේ ගරු ගාම්භීර භාවනාව පිළිබඳව විතරයි මෙහෙම සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා ආවාසයේ වගේම ඉරියාපතයත් හරියටම හොයාගන්න ඕනේ කියලා. සුදුසු ආවාසයත් හරියටම හොයාගන්න ඕනේ. සමහරවිට සුදුසු ආහාරයත් හරියටම හොයාගන්නත් වෙනවා. ඉරියාපතයත් හරියටම හොයාගන්න වෙනවා. මට මාර්ගඵල උදෙසා හරියටම ගැලපෙන්නේ සක්මනද, සිටගෙන භාවනා කිරීමද, එහෙම නැත්නම් ඉඳගෙන භාවනා කිරීමද කියන ඉරියාපතේ පිළිබඳවත් හරියටම හොයාගන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මුලින් අමාරුයි එක එක විදිහට හොයන එක. නමුත් අර ආවාස හේව්වා වගේ අපි සඳහන් කළ ආවාස හොයන තැන ආවාස 100ක් කුටි 100ක් තියෙනවනම් මේ හැම කුටියකම දවස් 3-3-3-3වත් භාවනා කරලා බලන්න ඕන කොහකද හරියන්නේ කියලා. එහෙමනම් මෙතන දවස් කීපයේවත් මේ හැම ඉරියව්වක්ම පාවිච්චි කරලා බලන්න ඕන මගේ හිත එකඟ වෙන්නේ සක්මනේදීද, මගේ හිත එකඟ වෙන්නේ හිටගෙන ඉන්නකොටද, මගේ හිත එකඟ වෙන්නේ ඉඳගෙන ඉන්නකොටද, මේ දවස් කීපේ කරලා මේක හොයාගන්න උත්සාහ කරන්න ඕනේ. හරියන්නේ මොකද්ද කියලා හොයාගත්තට පස්සේ ඒ ක්‍රමයේ උස්සේ තමයි ඉදිරියට ගමන් කරන්න තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා බුදුගුණ භාවනාවත් එහෙමයි කියලා. කෙනෙක් බුදුගුණ භාවනාව වඩනකොට හැබැයි ඉතින් මේ භාවනාවල් අතර තියෙන හරි සංකීර්ණ වූ භාවනාවක් තමයි බුදුගුණ භාවනාව කියලා කියන්නේ. බැලූ බැලමට නම් ලේසියි වගේ පහසුයි වගේ පේනවා. නමුත් කිසිම ලේසියක් පහසුවක් නම් නෑ. ඇයි ඒ?
පුදුමාකාර ශ්‍රද්ධාවක් අවශ්‍යයි. පුදුමාකාර අවබෝධයක් අවශ්‍යයි. බුදුගුණ පිළිබඳව මනාව දැනුමක් අවශ්‍යයි මේ භාවනාව වඩන්න. සාමාන්‍යයෙන් බුදුගුණ වඩන්න ගියහම අපි වැඩියෙන්ම බුදුගුණ වඩනවා දකින්නේ මේ අරහන් ගුණේ. හුඟාක් දෙනාට උපදෙස් සම්බ වෙන්නේ අරහන් ගුණේ වඩන්න කියලා. හුඟාක් දෙනා වඩන්නේ අරහන් ගුණේ. ඉතින් හේතුව මොකද්ද කියලා දන්නේ? හේතුව මොකද්ද කියලා දන්නේ නැහැ. ඉස්සල්ලාම හම්බ වෙන ගුණේ අරහන් ඉඳා එතන නතර වෙනවද? මොකක් හේතුවක් දන්නේ නැහැ. තම බුදුගුණ භාවනාවත් වඩන්න කියලා දේශනා කරන්නේ කොහොමද? මේ බුදුගුණ නමයෙන්ම දවසින් දවස නැත්තම් දවසකට පැය කීපේ කීපේ එක ගුණේ වඩන්න ඕනේ. එහෙම වඩනකොට තමන්ට තේරෙනවා අරහන් ගුණයට වඩා මට සම්මා සම්බුද්ධ කියන ගුණේ වඩන්න පහසුයි. එහෙම නැත්තම් සුගත, එහෙම නැත්තම් විජ්ජාචරණ, නැත්තම් භගවා, මේ තමන්ට සුදුසු ගුණයක් මෙතන තියෙනවා. පහසු ගුණයක් මෙතන තියෙනවා. ඒක හොයාගන්න ඕනේ මේ ගුණ නමේම වඩලා. සුදුසු එක හම්බුණාට පස්සේ එතන ඉඳලා ඉස්සරහට ඒක වඩාගෙන යනවා. එහෙමනම් ඉරියාපතයත් එහෙමයි. බුදුගුණ වඩන්න පටන් ගන්නවා නම් බුදුගුණ වැඩිමත් එහෙමයි කියලා සඳහන් කරනවා. මෙන්න මේ ආකාරයෙන් තමන්ගේ භාවනාව සාර්ථක කරගන්න උත්සාහ දරිය යුතුයි කියලා විස්තර කරලා තියෙනවා. ඊළඟට පැහැදිලි කරනවා මුලින්ම භාවනාව පටන් ගන්න කෙනාට අනුගමනය කළ යුතු දේවල්. එතන සඳහන් කරනවා මේ මුලින්ම භාවනාව පටන් ගන්න කෙනාට අනුගමනය කළ යුතු දේවල්. පටිභාග නිමිත්ත ලබාගත් කෙනා ඒ නිමිත්ත ආරක්ෂා කරගන්න කටයුතු කළ යුතු ආකාරයයි. මේ අනුගමනය කළ යුතු දේවල් අතර පටිභාග නිමිත්ත ලබාගත් කෙනා ඒ නිමිත්ත ආරක්ෂා කරගත යුතු ආකාරය විශේෂයෙන් අවබෝධ කරගත යුතුයි, දැනගත යුතුයි. මේ පටිභාග නිමිත්ත ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒ නිසා අපි මුලින් සඳහන් කරපු කරුණු පිළිබඳව සඳහන් කරනකොට සඳහන් කරනවා මේ කියන්නේ මුලින් භාවනාව පටන් ගත්ත කෙනා අනුගමනය කළ යුතු දේවල් නෙවෙයි කියලා. මුලින් භාවනාව පටන් ගන්න සූදානම් වෙන කෙනා අනුගමනය කළ යුතු දේවල් නෙමෙයි අපි මේ කතා කරගෙන එන දේවල්. ආවාසය, භෝජනය, ඉරියාපතේ ඒවා මුල්ම කෙනාට නෙමෙයි. එහෙනම් කාටද මේ කතා කරන දේවල්? මේ කතා කරන දේවල් වටින්නේ පටිභාග නිමිත්ත ලැබිච්ච කෙනාටයි. අපි මේ කතා කරගෙන ඉන්නේ කරුණු හතක් පිළිබඳව එදා සඳහන් කළානේ. ඒ කරුණු හත වටින්නේ ඉස්සෙල්ලාම නවකෙක් හැටියට භාවනාව පටන් ගන්න කෙනාට නෙමෙයි. පටිභාග නිමිත්ත ලබාගත් කෙනාට ඒ නිමිත්ත රැකගන්න ඕන දේවල් පිළිබඳවයි මේ සඳහන් කරන්නේ. නිමිත්ත රැකගන්න ඕන දේවල්. ඒක කාරණා විශේෂයෙන් අපි මතක තියාගත යුතුයි, අවධාරණය කරගත යුතුයි. ඒ නිසා සුදුසු වූ කරුණු සම්පූර්ණ වුණාට පස්සේ අර්පණා පිළිබඳව දක්ෂයෙක් වෙන්න ඕනේ. සුදුසු වූ කරුණු සම්පූර්ණ වුණාට පස්සේ මේ සාකච්ඡා කරපු කරුණු හත සම්පූර්ණ වුණාට පස්සේ අර්පණා පිළිබඳව අපි දක්ෂ වෙන්න ඕනේ. දැන් මොකද්ද මේ අර්පණා මට්ටම කියලා කියන්නේ? අර්පණා මට්ටම කියලා කිව්වේ ධ්‍යාන මට්ටමට ළඟා වුණා, නැත්නම් ධ්‍යාන මට්ටම ලැබුවා. දැන් එහෙනම් මේ කරුණු හතම සම්පූර්ණ කරගෙන ආහාර හොයාගෙන, පරිසරය හොයාගෙන, ඇසුරු කළ යුතු පුද්ගලය හොයාගෙන, ආවාසය, ගම, මේ සියලුම දේවල් හොයාගත්තට පස්සේ දැන් මගේ ඒ පැත්ත සම්පූර්ණයි. දැන් මට තියෙන්නේ එතන ඉඳලා ඉදිරි මගට කටයුතු කරන්න. ඒකයි මෙතන සඳහන් කරන්නේ. සුදුසු කරුණු සම්පූර්ණ වුණාට පස්සේ අර්පණාව පිළිබඳව දක්ෂ වෙන්න පටන් ගන්න ඕනේ කියලා. ඊළඟට පින්තුනි පැහැදිලි කරනවා මේ සඳහන් කරන්නේ මේ දසවිධ අර්පණා කෞශල්‍ය කියන කොටස. අර්පණා පිළිබඳව දක්ෂ වෙන්න ඕනේ කියලා කියන්නේ දසවිධ අර්පණා කෞශල්‍ය. අපි වෙන එදා දේශනාවේ සඳහන් කළා මේ හත සාකච්ඡා කරලා මේ දසවිධ අර්පණා කෞශල්‍ය කියන්නේ මොකද්ද කියලා හඳුනාගමු කියලා. මෙතන සඳහන් කරනවා පළවෙනි කාරණාව වස්තු විසද ක්‍රියාව කියලා සඳහන් කරනවා. මොකද මේ වස්තු විසද ක්‍රියතු කියලා සඳහන් කරන්නේ කුමන කාරණාවද?
ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතු ඉන්ද්‍රියාදී නැත ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් සමව ප්‍රතිභාදනය කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් සමව ප්‍රතිභාදනය කරගන්න ඕනේ. එහෙනම් ශ්‍රද්ධාව, සමාධිය, වීරිය, ප්‍රඥාව. මෙතන ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් කියහම ඉතුරු ටික එතන තියෙනවා. සමව ප්‍රතිභාදනය කරගන්න ඕනේ. මේ හැම එකක්ම සමව පවත්ව ගන්න ඕනේ. එකින් එකට වැඩි වෙන්න ගත්තොත් එහෙම වැඩි වෙන්න ගත්තොත් සම්පූර්ණ කරන්න බැරුව යනවා. එකක් එකක් වැඩි වීම තුළ මොකක්ද සිද්ධ වෙන්නේ කියන කාරණාව අපි තව ටිකක් ඉදිරියේදී සාකච්ඡා කරමු අද දේශනාව තුළ. ඒ නිසා මෙතන සඳහන් කරනවා ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් සමව ප්‍රතිභාදනය කළ යුතුයි කියලා. තුන්වෙනි කාරණාව සඳහන් කරනවා නිමිත්ත කුසලතෝ. නිමිත්ත පිළිබඳව දක්ෂයෙක් වෙන්න ඕනේ. තමන් ලබාගත් නිමිත්ත පිළිබඳව දක්ෂයෙක් බවට පත් වෙන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා යස්මින් සමේ චිත්තං පග්ගහේතබ්බං. යස්මින් සමේ චිත්තං පග්ගහේතබ්බං. යම් මොහතක සිතට උනන්දුවක් ඇති කළ යුතුය නම් ඒ සමයෙහි සිතේ උනන්දුව ඇති කළ යුතුයි. යම් මොහතක හිතට උනන්දුවක් ඇති කරන්න ඕන නම්, ඒ කියන්නේ උනන්දුවක් ඇති කරන්න ඕන නම් දැන් හිත ටික ටික කම්මැලි ස්වභාවයට පත් වෙන්න පටන් අරන්. දැන් මේ කම්මැලිකම ඇති කරලා උනන්දුව ඇති කරගන්න උත්සාහ දැරිය යුතුයි කියලා සඳහන් කරනවා. යම් සමයක සිතට නිග්‍රහ කළ යුතුය නම් ඒ සමයෙහි නිග්‍රහ කළ යුතුයි. නිග්‍රහ කළ යුතුයි කියලා සඳහන් කරන්නේ වීරිය. වීරිය අඩු වෙලායි තියෙන්නේ. ඒ නිසා හිතට නිග්‍රහ කරන්න ඕන ඔබේ වීරිය. ඔබේ වීරිය දැන් නැහැ. ඒ නිසා ආපහු වීරිය ආරම්භ කරපන් කියලා තමා විසින් තමන්ගේ හිතට නිග්‍රහ කළ යුතුයි කියලා සඳහන් කරනවා. හයවෙනි කාරණාව සඳහන් කරනවා යම් සමයක සිතට ප්‍රශංසා කළ යුතුය නම් ඒ සමයෙහි ප්‍රශංසා කළ යුතුයි, සතුටු කළ යුතුයි. සිතට ප්‍රශංසා කරන්න ඕනේ. ඔබ දැන් වීරිය ආරම්භ කරලා තියෙන්නේ, කුසීතකම නැති කරලා තියෙන්නේ, මාර්ගඵල සොයාගෙන යන්න නැත්නම් සසරින් එතර වීමේ වීරිය ඔබ සතුයි කියලා හැම වෙලාවෙම සතුටටපත් වෙනවා. හත්වෙනි කාරණාවෙදි සඳහන් කරනවා යම් සමයක සිත පිළිබඳ උපේක්ෂාව වැඩි යුතුය නම් ඒ සමයෙහි සිතේ උපේක්ෂාව වැඩි යුතුයි. කියන්නේ මධ්‍යස්ථ භාවයේ රඳවා ගත යුතුයි. කුසීත වෙන්නෙත් නැහැ, දැඩි වීරියකට ගමන් කරන්නෙත් නැහැ. මධ්‍යස්ථව මේ ගමන යන්න ඕන බව පැහැදිලි කරලා තියෙනවා. සෝන කෝලිවිස තෙරුන්ගේ කතාව මේ සඳහා පැහැදිලි කරලා දෙන්න කියලා මේ භාවනාව පිළිබඳව විස්තර කරන තැන දේශනා කරලා තියෙනවා. අපි ඒ කාරණාව ටිකක් සාකච්ඡා කරමු. මේ වීර්ය වැඩි වුණොත් මොකද වෙන්නේ? හිත සමකරන්න කියලා කියන්නේ අන්න ඒකයි. අටවෙනි කාරණාවෙදි සඳහන් කරනවා යම් සමයක සිත සමාධිගත නොවු පුද්ගලයන් වර්ජනය කළ යුතුයි. මේ සමාධිය හොයාගෙන යන්න කෙනෙක් උත්සාහ කරන දේවල්, නැත්නම් සමාධිය ලැබිලා තියෙන්නේ, නිමිත්ත ලැබිලා තියෙන්නේ, දැන් අර්පණා මට්ටමට යන්න උත්සාහ කරනවා, සමාධිය හොයාගෙන යන්න උත්සාහ කරනවා, අන්න එහෙම පුජ්‍යලයටයි මේ සඳහන් කරන්නේ සමාධිගත නොවු පුද්ගලයන් වර්ජනය කළ යුතුයි කියලා. සමාධිගත නොවුවන්ගෙන් ඒකට වෙන්නේ බාධාවක්මයි. ඒ සඳහා සඳහන් කරනවා එනම් නිමිත්ත රැකගන්න නම් භාවනා නොකරන අය සමග කතාව ඉතාම සීමා කළ යුතුයි කියලා. එතකොට මේ මුල් කෙනාටද කියන්නේ? නැ, නිමිත්ත ලබාගත් කෙනාට, මුලින් පටන් ගන්න කෙනාට නෙමෙයි. දැන් මට නිමිත්ත හම්බ වෙලයි තියෙන්නේ. නිමිත්ත ලැබුණ කෙනාටයි මෙතනත් මේ කරුණු 10ම සඳහන් කරන්නේ. එයාට කියනවා සමාධියක් ලබාගත්තේ නැති අය ඇසුරු කරනකොට, කතා බහ කරනකොට ඉතාම සීමා සහිත වෙන්න, කතාව ඉතාම සීමා කරන්න කියලා. එහෙම නැත්තම් තිරච්චීන කතා ගණයට වැටෙන්න පුළුවන් නොදැනම. පුද්ගලයේ කියලා පටන් ගන්න කරුණු අහවල් එකයි කියලා සීමාවක් නැහැ. ඒව සමහරලට අපිට අදාළ අවශ්‍ය නැති දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා නවවෙනි කාරණාව සඳහන් කරනවා සමාධිගත සිත් ඇත්තන් සේවනය කරන්න ඕනේ. ඒ කියන්නේ සිත සමාධියට පත් කරවගත්ත අය සේවනය කළාට කමක් නැහැ ඕන තරම්. මොකද ඒගොල්ලන්ගෙන් අපේ ඇතිවෙමින් පවතින හෝ ඇති වෙලා තියෙන නිමිත්තට කවදාවත් හානි වෙන්නේ නැහැ. යම් සාකච්ඡාවකට වැටුණා නම්
ධර්මකාරණාවක් සාකච්ඡා කරනවා මිසක් බාහිර කරනකට කවදාවත් එළඹෙන්නෙම නැහැ. ඒ නිසා සඳහන් කරනවා මෙන්න මේ කාරණා සතර ඉරියව්වේදීමත් කනබුන ආදී හැමතැනකදීමත් අන් සෑම කටයුත්තකදීමත් නිමිත්ත රැකගත යුතුයි කියලා මේ කරුණ ඔස්සේ නිමිත්ත රැකගන්න කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා භාවනාවේ යෙදිය යුතුයි කියන මේ බලවත් කැමැත්ත රැකගත යුතුයි. භාවනාවේ යෙදිය යුතුයි කියන බලවත් කැමැත්ත හැම වෙලාවෙම රැකගන්න ඕනේ. මොකද බොහෝ දිනාට භාවනාව පස්සට දාන අරමුණක්මයි එන්නේ. නමුත් ඉස්සරහටම ගත යුත්තේ නෑ, නිතර භාවනාවේ යෙදිය යුතුයි කියන අරමුණම ඉදිරියට ගත යුතුයි කියලා මෙතන සඳහන් කරනවා. මේ වස්තු විසද කිරියාව එතන අපි ඒ කාරණාව කතා කළේ මේ බොහොම කෙටියෙන් මේ කාරණාව සිහිපත් කළේ. නමුත් වස්තු විසද කිරියාව පිළිබඳව බොහොම පැහැදිලි දීර්ඝ විස්තරයක් කරලා තියෙන සූත්‍ර දේශනාවක් තමයි මේ සංයුක්ත නිකායේ තියෙන ආහාර සූත්‍රය. ඉතින් ආහාර සූත්‍රයේ ශ්‍රවණය කරන එක මේ කාරණාව අවබෝධ කරගන්න හරියට වටිනවා. අපි මේ මුලින් ඉතාම සරලව කෙටියෙන් නන්තික විතර සඳහන් කළේ. ආහාර සූත්‍රයෙන් මේක විස්තරාත්මකව දැනගන්න එක අපේ ඉදිරි කාරණාවට කොහොමත් ඉතාම යෝග්‍යයි. ඉතින් ආහාර සූත්‍ර අට කතාවේ මේ කාරණාව අරගෙන සාකච්ඡා කරන්න ගියොත් තවත් දේශනා ගණනාවක් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න වෙනවා. ඒ නිසා අපි මෙතන ආහාර සූත්‍රය සාකච්ඡා කරන්නේ නැහැ. අපට ආහාර සූත්‍රය පරිහරණය කරන්න පුළුවන් සංයුක්ත නිකායේ මහා වර්ගයේ තමයි ආහාර සූත්‍රයේ තියෙන්නේ. ආතාපි දේශනා මාලාවේ මේ ආහාර සූත්‍රයේ පිළිබඳව ඉතාම පැහැදිලි විස්තරයක් සඳහන් කරලා තියෙනවා. ඕනම කෙනෙකුට ආහාර සූත්‍රය ආතාපි දේශනා මාලාවෙන් තෝරගෙන අහන්න පුළුවන්. එනිසා සඳහන් කරනවා මේ සම්බන්ධ නැත්නම් මේ අභ්‍යන්තර බාහිර පිරිසිදු භාවය කෙස් ලොම් නියපොතු ආදිය මේ වගේනුත් පිරිසිදු වෙන්න කියලා. අභ්‍යන්තර පිරිසිදු භාවයයි බාහිර පිරිසිදු භාවයයි නිතරම ඇති කරගෙන තියෙන්න ඕනේ. අනවශ්‍ය විදිහට කෙස් වැවිලා තියෙනවා නම් ඒ කෙස් කපා ගන්න ඕනේ. ඉතින් සඳහන් කරනවා අනවශ්‍ය විදිහට නියපොතු වැවිලා තියෙනවා නම් ඒ නියපොතු කපලා ඉවත් කරගන්න කියලා. අනවශ්‍ය විදිහට ඇහිබැම වැවිලා තියෙනවා නම් සමහර අය ඇහිබැම බොහොම දිගයි. අනවශ්‍ය විදිහට වැවිලා තියෙනවා නම් ඒක අඩු කරගන්න කියලා සඳහන් කරනවා. තවත් පුද්ගලයෙකුගේ මේ නාසයේ ඇතුලේ තියෙන ලෝම බොහොම දිගට ඝනව වැඩිලා නාස්පුඩු වලින් එළියට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක අනවශ්‍යයි. එහෙම උනොත් ඒ ලෝම ගස් කපලා අයින් කරන්න කියලා කියනවා. සමහර අයගේ කන් වල ඉතාම දිගට වැවිච්ච ලෝම ගස් තියෙනවා. නිකන් ඉන්නකොට ඒක දැනෙන්නේ නැති වුණාට සමහරලාට භාවනා විදිහක බාධාවක් වෙන්න තියෙන ඉඩකඩ සැලසෙන්න පුළුවන්. එහෙම වෙනවනම් ඒ කන් වල වැවිලා තියෙන ලෝම ගස් ගලවලා කපලා ඉවත් කරගන්න කියලා තියෙනවා. එතන තමයි මෙතන මේ බාහිර පිරිසිදු බව පිළිබඳව කරුණු දක්වනකොට සඳහන් කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා අභ්‍යන්තර පිරිසිදු භාවය. මේ අභ්‍යන්තර පිරිසිදු භාවය කියලා කියන්නේ විරේක කටයුතු ආදිය කරලා මේ කයේ තියෙන බොහෝ අපහසුතා බරගති අඩු කරගන්න, කය විරේක කරලා පිරිසිදු කරගන්නවා නම් ඉතාම වටිනවා කියලා. මොකද අපි ආනන්ද ස්වාමීන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ පළවෙනි ධර්ම සංගායනාවට ධර්ම ස්වභාවයට වඩින්න අවශ්‍ය බව දැනගත්තා. භාවනා කළ කොහොම හරි උන්වහන්සේට රහත් වීමේ අවශ්‍යතාවය ඇති වුණා. රහතන් වහන්සේලා විතරයි සංගායනාවට ගන්න. උන්වහන්සේ ඒ සඳහා මේ කාර්යයට එළඹෙන්න සූදානම් වෙන්න කලින් විරේකයක් කළා, කාය අභ්‍යන්තරේ පවිත්‍ර කරගත්ත කියලා සඳහන් වෙනවා. එහෙම බොහෝ වෙයි කරගත්ත කරුණු බොහොමයක් සඳහන් වෙලා තියෙනවා. එහෙනම් අපිට සඳහන් කරනවා අභ්‍යන්තර පාරිශුද්ධත්වයයි බාහිර පාරිශුද්ධත්වයයි කියන දෙකම බොහොම වටින බව. ඊළඟට මේ ශරීරයේ දහදිය ආදීන් අපිරිසිදු වෙලා තියෙනවා නම් පිරිසිදු කරන්න ඕනේ. මේ දාඩිය දාලා ඇඟ ඇලෙමින් තියෙන වෙලාවක භාවනාවට වාඩි වුණා කියලා ඒක සාර්ථක කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කයි පිරිසිදු කරගන්න ඕනේ. ඇඳුම් පිරිසිදු කරගන්නත් ඕනේ. එහෙම නැත්නම් අපි ඇඳුම් අපිරිසිදුයි. සමහර ඇඳුම් පුස් කාලා
සමහර ඇඳුම් දවස් ගණනක් පාවිච්චි කරලා දාලා දාඩිය දුර්ගන්ධයෙන් යුක්තයි. එහෙම ඇඳුම් පාවිච්චි කරමින් මේ වැඩේ කරන්නත් බැරි බව සඳහන් කරන නිසා කය පිරිසිදු වෙන්නත් ඕනේ, ඇඳුම් පිරිසිදු වෙන්නත් ඕනේ, අභ්‍යන්තරව බාහිරව හැම පැත්තෙම. එන මේ කාරණාවත් මේ භාවනාව මුදුන්පත් කරන්න හරියට වටිනවා. නිමිත්ත රැක ගැනීම සඳහා වෑයම් කරන අයට ඒක ඉතාම වටිනවා. එහෙනම් අපි හිතන්නේ නැති බොහෝ දේවල් වලින් සම්පූර්ණ වෙන්න තියෙනවා මේ ගමන හරියටම යන්න අවශ්‍ය නිසා. ඊළඟට සඳහන් කරනවා ගෙවල් මුදුල් ආදී හොඳට අස්පස් කරලා පිරිසිදු කරගෙන කටයුතු කරන්නත් අවශ්‍යයි කියලා. මොකද අපි යම් කෙනෙක් තැනක භාව පාඩම් කරන්න සූදානම් වෙනවා නම් තමන්ගේ කාමරය හැම තැනම එහාට මෙහාට ඇදලා දාලා තියෙනවා නම් ඒ කාමරයට ඇතුල් වෙනකොටම අපේ හිත විසිරෙන්න පටන් ගන්නවා. ඒ පිළිවෙලක් නැති හින්දා. ඒ නිසා මේ ගෙවල් මිදුල් ආදී පිළිවෙලට තියෙන එක හරියට වටිනවා. අපේ ගෙදර මිදුල හැඩි වෙලා තියෙනවට වඩා උදේට හවසට මිදුල ලස්සනට අතුගාලා තියෙනකොට නිකම්ම අපේ හිත නිමෙනවා ඒක දැක්කහම. ඒ පිළිවෙලක් තියෙන නිසා. ඒ නිසා මෙන්න මේ බාහිර වස්තුන්ගේ පාරිශුද්ධත්වයේ තමන් නිතර ගැවසෙන තැන්වල ඒකත් හරියට බලපානවා මේ කාරණාව සම්පූර්ණ කර ගැනීම සඳහා. ඊළඟට තරම් කරනවා අපිරිසිදු තැනක ඉඳලා කවදාවත් ඥානෙ වඩන්නේ බැහැ කියලා. ඥානෙ කියන්නේ පාරිශුද්ධ වූ වස්තුව. එහෙනම් ඒක සම්පූර්ණ කරන්න ඕනේ පිරිසිදු තැනක ඉඳලාමයි. ඒකට උදාහරණයක් සඳහන් කරලා තියෙනවා මෙහෙම. පහනක් දල්වන්න සූදානම් වෙනවා කෙනෙක්. ඒ පහන දල්වන්න සූදානම් වෙනකොට පහනක් අපිරිසිදු නම්, පහනට යොදන තෙලුත් අපිරිසිදු නම්, පහනට යොදන තිරෙත් අපිරිසිදු නම්, ඒ පහනෙන් නැගෙන දැල්ලත් අපිරිසිදුයි. පහනත් අපිරිසිදුයි, තෙලුත් අපිරිසිදුයි, තිරෙත් අපිරිසිදුයි. එහෙනම් දැල්ලත් අපිරිසිදුයි කියලා සඳහන් කරනවා. අන්න ඒ වගේ මේ සියලුම දේවල් පිරිසිදු කරගත්තොත් ඒ පුද්ගලයාට ලැබෙන ප්‍රඥාවත් ඊටම පිරිසිදු වෙනවා. එහෙම නැත්නම් අපිරිසිදු බවක්ම තමයි හැම වෙලාවෙම මුණ ගැහෙන්නේ. ඒ නිසා මේ බාහිර පාරිශුද්ධත්වයත් අභ්‍යන්තර පාරිශුද්ධත්වයත් කියන කරුණ ඊටම වටිනවා මෙතනදී. ඒ කරුණ පිළිබඳවත් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි කියලා සඳහන් කරනවා. ඊළඟට පැහැදිලි කරනවා ඉන්ද්‍රිය සමත්ත පටිපාදතා. ඉන්ද්‍රිය සමත්ත පටිපාදතා කියලා සඳහන් කරන්නේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් සම ස්වභාවයකටපත් කිරීම. යම් පුද්ගලයෙක් ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් බලවත් නම් අන් සියල්ල දුර්වල නම් ඒ වීරිය සඳහා උනන්දු කරවන්න පුළුවන් කමක් නැහැ. ශ්‍රද්ධාව ඊටාම බලවත්. අනිත් සියලුම දේවල් දුර්වලයි. ශ්‍රද්ධාව නම් බලවත්, අන් සියල්ලම දුර්වල නම් වීරිය සඳහා කවදාවත් උනන්දු කරවන්න බෑ කියලා සඳහන් කරනවා. එහෙනම් ශ්‍රද්ධාව විතරක් තිබිලා මේ ගමන යන්න බෑ. සඳහන් කරනවා සිතට එළඹි සිහියට එළඹීම සමාධියට නොවිසිරුණු බව කියන මේ කෘත්‍යයන් ප්‍රඥාවට දර්ශනේ නම් වූ කෘත්‍ය කරන්න බැරුව යනවා. ඒ සඳහන් කරන්නේ සිහියට එළඹීම සමාධියට නොවිසිරුණු බව කියන කෘත්‍යයන් ප්‍රඥාවට දර්ශනේ නම් වූ කෘත්‍ය කරන්න බැරුව යනවා. ඒ කියන්නේ සිහියට එළඹීම මනාව සිහියට එළඹින්නේ නැත්තම් සමාධියට නොවිසිරුණු බව හිතේ විසිරීමක් නැති නිසා තමයි සමාධිය හැම වෙලාවෙම ලැබෙන්නේ. එහෙනම් සමාධියට වටිනවා නොවිසිරුණු බව. විසිරිලා නැති හිත තමයි සමාධියට වටින්නේ. සිහියට මනාව එළඹීම සිහිය මනාව එළඹෙනවා නම් ඒක වටිනවා. විසිරිලා නැත්තම් සමාධියට ඒක වටිනවා. ඒ නිසා සඳහන් කරන ප්‍රඥාවට දර්ශනය නම් වූ කෘත්‍ය කරන්න බැරුව යනවා මේ විදිහට විසිරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ හැම කරුණක්ම සම කරන්න කියන කාරණාවයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. ශ්‍රද්ධාව විතරයි තියෙන්නේ වුණොත් ඊටු ටික කවදාවත් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉන්ද්‍රියන් සම කරන්න පුළුවන්කමක් අපිට නැතුව යනවා. මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය සම කරන්න ඕන කියන කාරණාව
උදාහරණ කීපයකින් පැහැදිලි කරනවා මේ ඉන්ද්‍රියන්ගේ අසමාන භව මේ මාර්ගයට කොයිතරම් බාධා කරනවද කියන කරුණ පැහැදිලි කරන්නයි මේ උදාහරණ ටික පැහැදිලි කරලා තියෙන්නේ. ඒක කරුණක් මේ වක්කලි ස්වාමීන් වහන්සේ පුදුමාකාර ශ්‍රද්ධාවන්තයි. හැමෝම අහලා තියෙනවා වක්කලි ස්වාමීන් වහන්සේ ගැන. මේ වක්කලි කියන මානවකයා බුදුරජාණන් වහන්සේ දැකලා පුදුම පැහැදීමක් ඇති කරගත්ත කෙනෙක්. පුදුමාකාර ශ්‍රද්ධාවක්. කොපමණද කියනවා නම් භාග්‍යතුන් වහන්සේගේ දර්ශනයට පුදුම ලැබිකමක් දක්වුවා. එනිසාම පැවිදි වුණා. පැවිදිණේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි, බුදුරජාණන් වහන්සේ දිහා බල බල ඉන්න උන නිසා. සඳහන් කරනවා දානි වළඳලා ඇවිල්ලත් බුදුරජාණන් වහන්සේ සුගන්ධ කුටියේ වැඩ ඉන්නවා නම් කුටිය පැත්තක වාඩි වෙලා බලාගෙන ඉන්නවා කියලා. ඇය 24ම බලාගෙන හිටියත්, දවස් 365ම බලාගෙන හිටියත් මෙයාට භාග්‍යතුන් වහන්සේ දිහා බලලා කවදාවත් ඇති වෙන්නේ නැහැ. තරම්ම ශ්‍රද්ධාවන්ත. ඉතින් බුදුරජාණන් වහන්සේ දින කීපයක් නිශ්ශබ්දව මෙයාට අවශ්‍ය දේ කරගන්න ඉඩ තියලා තිබුණා. හැබැයි පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේට නිග්‍රහ කළා. චෝදනා කරලා අර ශ්‍රද්ධාව ටිකක් පල්හැට ඇදලා දැම්මා. පැහැදීම ටිකක් අඩු කරලා දැම්මා. අන්තිමට මේ ස්වාමීන් වහන්සේ තීරණය කළා, මට බුදුරජාණන් වහන්සේ ගාව ඉන්න එපා කියනවා නම් මට මේ ජීවිතෙන් ඇති වැඩක් නැහැ. බුදුන් දකින්න නැති ජීවිතෙන් මට ඇති වැඩක්ම නැහැ. ඒ නිසා මම මැරෙනවා ගිහිල්ලා. එහෙම කියලා කල්පනා කරලා වනාන්තරයට ගියා. වනාන්තරයට ගිහිල්ලා මහ විශාල කන්දක් උඩ නැංගා. කන්දක් උඩ නැගලා දැන් තීරණය කරලා තියෙන්නේ ගලෙන් පල්ලහට පැනලා මරණයටපත් වෙන්නයි තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ හිතත් දන්නවා. මෙයා කරන්න හදන දේත් හොඳටම දන්නවා. ශබ්දෝම භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. ගල උඩට නැගලා පනින්න සූදානම් වෙනකොට බුදුරජාණන් වහන්සේ ආලෝක කදම්බයක් යවලා වක්කලීට කතා කළා. ඒ කතා කරනවත් එක්කම ඇති වුණේ පුදුම ප්‍රීතියක්. භාග්‍යතුන් වහන්සේ මට ළඟට එන්නෙම නැතුව යන්න කියලා කීවා. නමුත් බුදුරජාණන් වහන්සේ මට ආපහු කතා කළා කියලා ඇති වුණේ පුදුම සතුටක්. අන්න එහෙම කතා කරලා බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කළා. මේ සිත සමකරගන්න පුළුවන් විදිහේ ධර්මකාරණා අන්තර්ගත ගාථාවක්. ඒ ගාථා රත්නේ ශ්‍රවණය කරලා ඒ පිටින් උන්වහන්සේ සංසාරයෙන් එතර යන්න අවශ්‍ය කටයුතු සංවිධානය කරගත්තා. ශ්‍රද්ධාව වැඩි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ කළේ? ක්‍රමක්‍රමයෙන් එයාගේ ශ්‍රද්ධාව ටික ටික පල්ලහැට දාලා පාලනය කළා. එහෙනම් ශ්‍රද්ධාවෙන් විතරක් මේ ගමන යන්න පුළුවන්කමක් නැහැ. ඊළඟට සඳහන් කරනවා ඉන්ද්‍රියන් සමතත්වයකට පත් කරවලා එයින් පසුව අරහත්වයට පත් වෙනවා කියලා. ඉන්ද්‍රියන් හැම වෙලාවෙම සමතත්වයට පත් කරන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා මේ සෝන භික්ෂුවගේ කතාව. අපි මුලින් සඳහන් කළා අපි එක සාකච්ඡා කරමු මේ වීර්ය වැඩිකම. වක්කලි ස්වාමීන් වහන්සේට තිබුණේ ශ්‍රද්ධාව වැඩිකම. සෝන භික්ෂුවට තියෙන්නේ වීර්ය වැඩිකම. එහෙනම් වීර්ය වැඩි වෙලත් බෑ. එතකොට විසිරෙන්න පටන් ගන්නවා වැඩි. ඒ නිසා ඒකත් පාලනය කරගන්න ඕනේ වැඩි වෙනකොට. එහෙනම් මොකද මේ සෝන භික්ෂුවගේ කාරණාව? මම කියන්නේ හැමෝම සෝන භික්ෂුව පිළිබඳව අහලා ඇති. අපේ බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක ජීවක වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේට විරේක බෙහෙතක් දුන්නා. කොහොමද මේ විරේක බෙහෙත භාග්‍යතුන් වහන්සේට දෙන්නේ? බලදණ්ඩ දෙන්නේ නැහැ. ජීවක වෛද්‍යවරයා කියලා කියන්නේ පෙරු පුරාගෙන ආපු කෙනෙක්. ඒ නිසා මේ ගහක මල් තුනක් අරගෙන මේ මල් වලට තමයි මේ බෙහෙත් ගල්වන්නේ මෙයා. මල් වලට බෙහෙත් ගල්වලා භාග්‍යතුන් වහන්සේට ගෙනලා පිළිගන්නවා. භාග්‍යතුන් වහන්සේ තියෙන්නේ මල ආග්‍රහණය කරන්න විතරයි. පළවෙනි මල ආග්‍රහණය කරාම බුදුරජාණන් වහන්සේට දහවතාවක් විරේක වෙනවා. බලන්න මේගොල්ලන්ගේ බෙහෙත් කොහොමද කියලා. දහවතාවක් විරේක වෙනවා. ශාරීරියේ තියෙන මහා රෝග සියල්ලම එයින් සුවපත් වෙනවා කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක ධර්ම කාරණාවක් ඇතුලේ කොච්චර දේවල් හිතන්න තියෙනවද? පළවෙනි දහවතාව විරේක වෙනකොට ශාරීරියේ තියෙන මහා රෝග සියල්ලම
සනීප වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ උපාදානස්කන්ධයට මේ තරම් නිඳා කළේ ඒ නිසා. එහෙනම් බුද්ධ කයෙත් මහා රෝග තිබ්බ නිසානේ සුවපත් වෙනවා කියලා සඳහන් කළේ. රෝග ඇතිවීමෙන් පවතින නිසානේ මෙයා බෙහෙත් ගෙනල්ලා දෙන්නේ වෛද්‍යතුමා. එහෙනම් ජීවක වෛද්‍යතුමා පෙරම් පුරන්නේම බුදු කෙනෙකුට උපස්ථාන කරන්න. බෙහෙත් කරන්න. ඒ නිසා එයා බලාගෙන ඉන්නේ භාග්‍යතුන් වහන්සේ අසනීප වෙන වෙලාවක් එනවනම් අසනීප වෙන්න දෙන්නේ නැතුව බේරගන්න. ඒකයි නිසි දේවල් බලාගෙන ඉඳලා මෙයා මේ බෙහෙත් අරගෙන එනවා. ඊළඟට දෙවනි මල ආග්‍රහණය කරාම නැවත වතාවක් බුදුරජාණන් වහන්සේට දහවතාවක් විරේක වෙනවා. එතකොට 20 වතාවයි. මධ්‍යම රෝග සියල්ලම එයින් සනීප වෙනවා කියලා සඳහන් කරනවා. පළවෙනි මල ආග්‍රහණය කරාම මහා රෝග සියල්ලම සනීප වෙනවා. දෙවනි මල ආග්‍රහණය කරාම දහවතාවක් විරේක වෙලා මධ්‍යම රෝග සියල්ලම සනීප වෙනවා. තුන්වෙනි මල ආග්‍රහණය කරාම නවවතාවයි විරේක වෙන්නේ. දහවතාවක් ඉරෙවෙන්නේ නෑ. නවවතාවක් විරේක වෙනවා. ශරීරගතව තියෙන අනික් සියලුම සුළු ආබාධ එයින් සුවපත් වෙනවා. එතකොට ශාරීරික රෝග ආබාධ නැති තත්ත්වයටපත් වෙනවා. නවවතාවයි විරේක වෙන්නේ. නවවතාවක් විරේක වුණාට පස්සේ උණු වතුර පාවිච්චි කරන්න ඕනේ. උණු වතුර පාවිච්චි කරාම තවත් එක වතාවක් විරේක වෙනවා. එතකොට 10 වතාව සම්පූර්ණයි. ඉතින් මේ ටික බෙහෙත් ටික ගෙනල්ලා දීලා මෙයා යනවා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට කරගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ සර්වඥයි. භාග්‍යතුන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් දන්නවා මේ මල් තුන ආග්‍රහණය කරාම 29 වතාවක් විරේක වෙනවා. උණු වතුර පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ 30 වෙනි වතාවත් විරේක වෙනවා කියලා කොහොමත් භාග්‍යතුන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් මේක දන්නවා. එහෙනම් 30 වතාවක් විරේක වෙනවා මේ බෙහෙත නිසා උණු වතුර නිසා. ඊට පස්සේ ඊටාම සෙවුම් වූ ආහාරයක් තමයි අනුභව කරන්න ඕනේ. ඊටාම සෙවුම් ආහාරයක් තමයි වළඳන්න ඕනේ. ඉතින් මේ කාරණාව රජවරු, සිටුවරු, මැති ඇමතිවරු හොඳට අහලා තිබුණා. දැන් භාග්‍යතුන් වහන්සේ බෙහෙත් පාවිච්චි කරනවා මේ දවස්වල. පෙරහැර වගේ දානි අරගෙන තම තමන්ට පුළුවන් හැටියට අතිශයින්ම සෙවුම් සහ ප්‍රණීත ඖෂධීය ගුණයෙන් යුක්ත පෝෂණීය ගුණයෙන් යුක්ත ආහාර අරගෙන ඇවිල්ලා පූජා කරන්නේ. මේ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ ධානයේට සමවැදලා බැලුවා. භාග්‍යතුන් වහන්සේට අද සෙවුම් ආහාරයක් පූජා කරනවා නම් ඒ සෙවුම් ආහාරය කොහෙන් ලබන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් එතකොට බලන්නකෝ මේ මහා ස්වාමින් වහන්සේලා ගුරු ගෞරවය කොච්චර තිබුණද කියලා. අද නම් සමහරලාට යම් ආචාර්යවරයෙක් යටතේ අපි බොහෝ දේවල් ඉගෙන ගත්තාම අපි සමහරලාට අපිට උගන්වපු ගුරුවරයා පිළිබඳව කිසිම සැලකිල්ලක් නෑ. මගෙන් තුටින් දැක්කත්, තැනකින් දැක්කත් සමහරලාට මගහැරලා යන්නත් පුළුවන් දන ගහලා වඳින්නවත් වෙයි කියලා. එහෙම නැත්නම් මේ පිරිස අතර වඳින එක අපිට නිකන් ලැජ්ජාවක් වගේ, මාන්නයක් වගේ ඇති වෙන්න පුළුවන්. ගුරුවරයා පිළිබඳව දෙවෙනි වතාවේ හිතන ස්වභාවය බොහොම කොහොමත් අඩුයි. ඒ නිසා හැම වෙලාවෙම මේ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබෙන අප්‍රමාණ වූ බුද්ධ ගෞරවය. ඒ නිසා අපේ ජීවිතවලටත් ඒක ප්‍රගුණ කරගන්න එක ඉතාම වටිනවා. එhmenan ධර්ම දේශනාවට තියෙන කාලය අදට නිමා වෙලා තියෙන නිසා අපි පැය දෙකකින් අද ධර්ම දේශනාව අතර කරන්න තීරණය කළා. ඒ නිසා ධර්ම දේශනාව අපි අදට මෙතනින් අතර කරමු. එhmenan අදත් මේ ධර්ම දේශනා මාලාවේ දායකත්වයේ සුපුරුදු පරිදි චරණට යෙදුණේ දීපලාල් විජේරත්න මැතිතුමා, ඒ වගේම ඉමාලි ප්‍රියංජල මැතිණිය, දූ දරුවන් ඇතුළු පිරිස. මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් මේ දෙපළගේ නමින් නිදන ප්‍රාප්තියට පත්වෙච්ච ආදරණීය දෙමව්පියන් ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ කුසලත්පත් වේවා. සුජීවත්ව ඉන්න මෑණියන්ට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. නිදන ප්‍රාප්තයට පින් අනුමෝදන් වේවා. සුජීවත් අයට තුනුරුවන්ගේ ආශිර්වාදේ නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සද්ධර්ම ශ්‍රවණය කරපු ලොකු කුඩා ඔබ සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් ඒකාන්ත වශයෙන් අනුමෝදන් වේවා. සද්ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටමත් මේ රැස් කරගන්න පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කිරීම
මේ කල්යාණ මිත්‍රයන්ගේ උතුම් බලාපොරොත්තුව ඒ සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. මෙම විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ අපේ අනුනායක ස්වාමින් වහන්සේටත් මේ කුසලයාගේ බලෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා. සම්‍යක් දෘෂ්ටික දිව්‍යරාජ මණ්ඩලයටත් බ්‍රහ්මරාජ මණ්ඩලයටත් මේ පින් අනුමෝදන් වේවා. ඔබට ධම් දේශනා කළ මාරස් කරගත් කුසලයට ඔබ සියලු දෙනාටමත් අනුමෝදන් වේවා. දීපලාල් විජේරත්න මැතිතුමාටත් මැතිතුමියටත් දූ දරුවන්ටත් ඒ කුසල්ලත්පත් වේවා. ඒ වගේම විශේෂඥ වෛද්‍ය කමානී මායදුන්න මැතිනියටත් රුක්ලන්ත මායදුන්න මැතිතුමාටත් ඒ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. මේ ධර්ම දේශනාවන් සිදු කරන හැම මොහොතකම ධර්ම කාරණාවලින් පෝෂණය කරන කල්යාණ මිත්‍ර ගුරුතුමාට නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා. ඉක්මන් සෝය ඒකාන්ත වශයෙන් උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ අප සියලුම දෙනාට ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම උදෙසා මේ මහා කුසලයේ පාරමී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු.